ඉදිරි උදෑසන අද සූදානම් අපි තරුවකගේ උපන්දිනය සමරන්න. අද දවසේ උපන්දිනය සමරන්න මේ ආදරණීය තරුව සංගීත ක්ෂේත්‍රය තුළ පෙරළිකාරකම් කරපු බොහොම දක්ෂෙක්. ඔහු විතරක් නෙවෙයි ඔහුගේ කණ්ඩායම ලංකාවේ ප්‍රමුඛ පෙළේ සංගීත කණ්ඩායමක් විදිහට අපි හඳුනාගන්නේ. ගොඩක් ආදරය කරන්නේ. ඉතින් ඔහුත් එක්ක අපිට ගොඩක් දේවල් කතා කරන්න පුළුවන්. උපන්දිනය දවසේ කේක් එකක් ගෙනල්ලා කේක් එක කපන්න සූදානම්. බලන්න කේක් එක ලස්සනයිද කියලා ඔහු වෙනුවෙන් ගෙනාවා. ඉතින් ඔහුට ගෙනාවු කේක් එක තමයි මේ තියෙන්නේ. දැන් කවුද උපන්දිනය සමරන්නේ කියන එක ඔබ දන්නවා. පේනවනේ. ඉතින් එයා තමයි මේ ඉන්නේ. සුබම සුබ උපන්දිනයක් වේවා. ඔයි සුති ඔයි සුති. නලින් පෙරණ කිව්වා මේ ඉතින් අපි අය අලුතෙන් හඳුල්ලා දෙන්න අවශ්‍ය නැහැ. මූණ දැක්ක ගමන් ඕන කෙනෙක් හඳුනා ගන්නවා. සිය පවුලම අද උපන්දිනය සමරන්න සූදානම්. ඉතින් අපි මේ විදිහට කේක් එක උතරගෙන නලින් අයව බලන්න ආවේ. අපි ඔහුට ගොඩක් ආදරය කරන නිසා. ඉතින් ගොඩක් දේවල් කතා කරන්න පුළුවන්. ආදරණීය දියණිය ඉන්නවා, බිරිඳ ඉන්නවා, පුත්‍ර රත්නේ ඉන්නවා, දැන් ලොකු ළමෙක් කියලා. ශකීන්ද වෙනස් වෙලා. ඉතින් නලින් අය මුලින්ම කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා කියලා මම කිව්වා. නමුත් මේක නිකන් තියලා බෑ. එක එක කපනවා. ඊට කලින් මට පොඩ්ඩක් දැනගන්න ඕනේ දැන් අද කාර්යබහුල දවසක්ද අපි මේ ඇවිල්ලා මේ කරදර කරාද? සාමාන්‍යයෙන් ඉතින් අපි ඔය ඔක්කොම කරදරයක් වශයෙන් ගත්තොත් මේම දෙයක් වෙන්නේ නෑනේ. සතුටු සිතින් බාර ගන්නවා. සියල්ල සතුටු සිතින් බාර ගන්නවා. එහෙනම් ඉතින් අපි කේක් එක කපමු. කේක් එක කපලා ඊට පස්සේ කතා කරමු. ඉතින් අපි ඔන්න කේක් එක කපන්න සූදානම්. ආදරණීය නලින් පෙරේරා. ආදරය සුභපතනවා. කිව්. Happy birthday to you. Happy birthday to you. Happy birthday dear Natty. Happy birthday to you. Thank you. Thank you. ආදරණීය පවුලේ සමාජික සියලු දෙනාම අද ඉන්න එක ගැන අපිට ගොඩක් සතුටුයි. මම දන්නා බොහොම කාර්යබහුල පවුලක් කියලා. වත් ඉතින් වත් ඕකේ මාත් කරනන්නේ මේක. අපි මේ නැවතත් සුබම සුබ උපන්දිනයක් ප්‍රාර්ථනා කරනවා නලිනයි. දැන් මේ දවස්වල අවුරුද්දේ අග 2019 ඉවර වෙන්නත් දැන් ළඟයි. වැඩ කටයුතු ගොඩක් ඇති අවුරුද්දේ අවසන් නිසා. පොරවන් දැන් යම අවුරුද්දක මගේ ඉතින් බෑන්ඩ් එක බිසි වෙන කාලෙ මේක. ඉතින් දිගටම වැඩ ගුරුලොත් කියලා දැන් සිද්ධු කියලා මේරියන් සංගීත කණ්ඩායමට මේ උගදෙනෙක් ආදරය කරන්නේ මේරියන් සංගීත කණ්ඩායම හැම වෙලේම කරන වැඩේ හරියට කරන නිසා. ඉතින් ඒක නැත්තරම අපි ගොඩක් සතුටුයි. අපි රසිකයෙක් විතර පුද්ගලිකව මමත් ලංකාවේ තියෙන ගොඩක් සංගීත කණ්ඩායම් අතරින් ප්‍රමුඛ පෙළේ සංගීත කණ්ඩායමක විතර රස විඳින්න පුළුවන් සංගීත කණ්ඩායමක් විතර ඔබේ කණ්ඩායම හඳුනා ගන්නවා. මම හිතනවා ආදරණීය ඔබටත් එහෙම තමයි. දැන් අපි ගත්තොත් එහෙම සංගීත කණ්ඩායම් පිළිබඳව කතා කරන යනකොට මේ කොහොමද දැන් කණ්ඩායමේ සමාජික පිරිසක් ඉන්නවා. ඒ පිරිසත් එක්ක තමයි නිතරම ගනුදෙනු කරන්න ඕනේ. මේ වගේ අවස්ථාවක කොහොමද කණ්ඩායමේ උදවියගේ තියෙන ලෙංගතුකම? අපෝ අනිවාර්යයෙන් ඉතා යලින් තියෙනවා. මොකද අපි හැමෝම කණ්ඩායමක් හැටියට අපි හැමතිස්සෙම අපි සමාජික පමණක් නෙවෙයි දරු පවුල් ඔක්කොම නිතර එකට මුණ ගැහෙන ඒ යුනිටි එක තියෙන බෑන්ඩ් එකක්. ඉතින් අපි ඒක ලොකු සතුටක් මට වෙන්නේ පිරිවරක් ඉන්න එක ගැන. දැන් ආදරණීය පුතා මේ පැත්තෙන් ඉන්න වයස කීයද? 19. අවුරුදු 19යි. මට මතකයි මම මේ දැනට ටික කාලයකට කලින් කියන්න බෑද ලොකු වෙනසක් මේ දැන් තියෙනවා. සෑහෙන උසගිල්ල. ඉතින් දැන් තාත්තගේ උපන්දිනය අද සමරන්නේ. අක්කත් එහා පැත්තෙන් ඉන්න, අම්මත් ඉන්නවා. තාත්තගේ උපන්දින දවසේ පුතාට මොකද හිතෙන්නේ ඇත්තටම දැන්? මට ආදරය කරන තාත්ත කෙනෙක් වාඩි ඉන්නේ. මලින් දවා කියන්න ඕන අම්මත. පුතා තාත්ත ගැන කතා කරන වෙලාව. අන්න පුළුවන් නම් කියන්න. කතා කරලා වචනයක් කතා කරන්න බැරි වුණා. ඒකනේ අද අපි කොහොමද කතා කරන්නේ? ඇතර මොකද ඉතින්? හ්ම්. ඔය රටම ආදරය කරනවා තාත්තට. හ්ම්. වචනයක් දෙක මොකද දෙයක් දෙක ඇට්ලිස් ඔදලාට ඔගොල්ලෝ නැත්තම් මට මේ ගහගන්න හම්බෙන්නේ මාඩ කතා කරන්න බෑ පුබුරකින්. ඔය ඉතියත් මේ කෑකෝ ගහලා ගුරුවල් ගිහිල්ලා තියෙන්නේ ළමයි එක මේ බර්ත්ඩේ පාටි එකකට ගිහිල්ලා. එක වචනයක් කියන්න, එක වචනයක් තාත්ති කියන්න. ආ මොනවද ඉතින්? සතුටුයි
සතුටු හිතලා 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 සුන්දරයි කතා නොකරත් ඒක හරි සුන්දරයි නලිනේ දැන් අතරම මේ ලොකු දුවෙකුයි පුතෙකුයි දැන් ඉන්නේ අද මේ අයගේ අනාගතය පිළිබඳව හිතද්දී ඔබටත් හිතන්න දෙයක් තියෙනවා උපන්දිනේ සමරනවා කියන්නේ අපි මේ දවසින් දවස තරුණ වෙනවා කියන එක නෙවෙයි මේ අය ලොකු වෙනවා ඒ කියන්නේ වැඩිහිටියන් බවට පත් වෙනවා ඔබ තව ටික තව ටිකක් උඩට ගිහිල්ලා අවසානයේ මහලු බවට තමයි යන්නේ නම්බරේ කරගෙන නේද මේ ගත වෙන ජීවිතය ගැන දවසින් දවස වයස රැන්නේ කියන මොකද හිතෙන්නේ ඒකෙදි දැන් මෙහෙමයි දැන් ඔය අත්දැකීම තමයි ලස්සන හරිය දැන් මේ ජීවිතේ මම නම් ඒක අත්විඳිනවා මොකද දැන් මේ දරුවෝ තව ටික කාලෙකින් අපිව දාලා යයි ඉතින් මම නම් කැමතියි මේ ඉන්න කාල පරිච්ඡේදයේ මේ දරුවොත් එක්ක ඉඳ ලැබෙන කාලය උපරිමය ගන්න මොකද මගේ ජීවිතේ මට නොලැබුණෙත් ඕකයි ඒ කියන්නේ මගේ කලා කටයුතුත් එක්ක රැකියාවේ තත්ත්වයත් එක්ක ගෙදර රැඳෙන්න තියෙන කාලය ඉතාම අඩුයි ඉතින් ලැබෙන වෙලාවට ඉතින් මේ දෙන්න බිරිඳ සමග ඒ කාලය ලබා ගැනීම තරම් සතුටක් තව දෙයක් නැහැ. වයසට යනවා කියන එක මං හිතට ගන්නෙ නැහැ. මොකද ඕක හිතන්න ගියොත් ඉක්මනට වයසට යනවා. හැබැයි ශේෂ්ත්‍රයේ කතා බහ හැම වෙලෙම තියෙන්නේ නලින් පෙරේරා කියන්නේ වයසට යන්නේ නැති කෙනෙක් කියලා. ඒකට ත්‍රිසනයක් තියෙනවා මොකද දන්නවද? හැමදාම මේ ලස්සන ගෑනු ළමයි දැකලා 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 වයස නිකන් ෆ්‍රීස් වෙලා තියෙන්නේ දැන්. අපිට ඉන්නවා බලන්න. එයා දන්නවා නේද? නෑ මේක මම විශ්වාස කරන්නේ අපි සතුටින් ඉන්න උත්සාහ කරනකොට ප්‍රශ්න කාටක් තියෙනවා වැඩි ඕනට වඩා හිතර ගන්න තීටපොම ජීවිතේ ලස්සන තියාගෙන ඉන්න පුළුවන් කියන විශ්වාසය තමයි මගේ හිතේ තියෙන්නේ. ඉතින් දැන් ආදරණීය බිනදත් එක්ක ටිකක් කතා කරන්න ඕනේ. ඔන්න අද ඔබේ ආදරණීය ස්වයම්පුරුෂයා උපන්දිනේ සමරනවා. සාමාන්‍යයෙන් උපන්දින දවසට මොන වගේ දේවල්ද වෙන්නේ? ඊ ගෙදර ඉන්නවා නම් ඉතින් අපි හතර දෙනා කොහේ හරි ඩිනර් එකට යනවා. ඉතින් ගොඩක් වෙලාවට නැහැනේ වැඩ. ඉතින් ඉන්න දවසක් තිබුණොත් එහෙම සෙලිබ්‍රේට් කරනවා. එහෙමයි උපන්දිනේ සමරීම සිද්ධ වෙන්නේ. නැරෙ නැහැ සාමාන්‍යයෙන් එහෙම මේ මහා ලොකුවට උපන්දින සාදරගෙන එහෙම එකක් මට නම් දැනෙන්නේ නැහැ මේ කියපු දෙයත් එක්ක. එහෙම එකක් නැහැ. නමුත් ඉතින් මගේ ජීවිතේ අර පොඩි කාලේ ඉඳලම ඔය පාටි කියන දේවල් ඉතින් හැමතිස්සෙම ජීවිතවලට තියෙන දේවල්. ඉතින් සාමාන්‍යයෙන් ඔය ලැබෙන වෙලාවක ආපම යාළුවෝ ටික දෙනෙක් එක්ක එකතු වෙලා අර ලොකු පාටි දාගෙන එකක් නෙමෙයි අර ඉතින් සතුට ප්‍රීතිය බෙදා ගන්න දන්නවනේ. එහෙම දෙයකට වෙනවා මිසක් නැතු ඉතින් ලොකු දරුණු ගණේ වලට වෙන්නේ නැහැ ඉතින්. ඒව තමයි තත්ත්වේ. හරි. අපි දැන් ඒත් එක්කම ආදරණීය දිනියත් එක්කට කතා කරත් එහෙම දැන් ප්‍රශ්නේ තියෙන්නේ මේ මෙතන මේ ඉන්න කෙනා විතරයි ටිකක් ගොඩ දාගන්න තත්ත්වයකට තියෙන්නේ කතාකාරයාට ඉන්නේ නේද එක්ක යාපතත් එහෙම කියලා මං හිතනවා ඒ වුණාට අපි ටිකක් කතා කරමු දැන් ආදරණීය පියාගේ තාත්තගේ උපන්දිනේ නේද දැන් මම මල්ලිගෙන් අහපු ප්‍රශ්නේ අක්කගෙනුත් අහන්නම්කෝ මේ වගේ ආදරණීය තාත්තා කෙනෙක් තමන්ගේ ජීවිතේට ලැබිච්ච එක ගැන මොකද හිතෙන්නේ මල්ලිකව වගේ ගොඩක් සතුටුයි මොකද තාත්තා අපිට හුඟක් ආදරෙයි අයිති හැම අපේ හැම දෙයක් පස්සෙන් මේ ඉඳගෙන ඉතින් එයාට පුළුවන් හැම දෙයක්ම අපි වෙනුවෙන් කරනවා ඉතින් ඒක ඒ දේවල් ඉතින් මමයි මල්ලි සෑහෙන ඇප්‍රීෂিয়েට් කරනවා මොකද අපි පොඩි කාලේ ඉඳන්ම තාත්තා අපිව හරිම ආදරෙන් බලාගෙන අපිට ඉතින් දෙන්න පුළුවන් හැම සතුටම තාත්ති දෙනවා. හොඳයි. නලිනේ දැන් ජීවිතේ දිහා පසර හැරලා බලනකොට ඔබ සංගීත ලෝකයේ තුල බොහොම ආදරණීය පුද්ගලයෙක්, ජනප්‍රිය චරිතයක්, ඒ වගේම හොඳ නායකයෙක් මේ හැම එකක්ම ළඟා කරගන්න උත්සාහ කරා. ඒ උත්සාහය සාර්ථකයි සමත් වෙලා තිනා කටයුත්තට. ආපසර හැරලා බලද්දී ජීවිතේ ගැන උපන්දිනේ දවසේ දවසින් දවස වයසට යන මේ සුන්දර දවස ගැන පහුගිය ජීවිත කාලය ගැන මොකද ඇත්තටම හිතෙන්නේ? හැම අවුරුද්දකම හැම වෙලාවකම විවිධ අත්දැකීම් තමයි ජීවිතේ අරන් ඇවිල්ලා තියෙන්නේ. කියන්නේ මේ දවස අද සීපත් වෙනකොට මට මුලින්ම මට අමතක කරන්න බෑ මගේ අම්මා තාත්තා. ඒ දෙන්න නැත්තම් අද මම මෙතන නැහැ. ඉතින් මට මගේ උපන්දිනයක් එන හැම වෙලාවකම මට ඉස්සෙල්ලම මතක් වෙන්නේ ඒ දෙන්නව. මම ඒ දෙන්න වෙනුවෙන් ගොඩාක් යාඥා කරනවා. ඉතින් තාමත් ඒ දෙන්න බොහොම හොඳින් ඉන්නවා. ඉතින් ඒ ආශිර්වාදේ මට ගොඩක් මම අපේක්ෂා කරන කෙනෙක්. ඉතින් වසරෙන් වසර ජීවිතයට එකතු වෙන්නේ මිල මුදල් නෙවෙයි.
අත්දැකීම් තමයි. ඉතින් මම මේ ගොඩාක් අත්දැකීම් වලින් පරිපූර්ණ වූ මිනිසෙක්. හැම පැත්තෙම දුක සතුට ප්‍රීතිය හැම දෙයක්ම කලමේ ලැබිච්ච කෙනෙක්. ඉතින් ඒ වගේම දැන් ඉතින් මම හිතනවා මේ කාල පරිච්ඡේදය තමයි හොඳම කාලය නැවත මා ලැබපු දේවල් මගේ දරුවන්ට සමාජයට මේවා දෙන්න. ඉතින් ඒක තමයි අපි නික වයසට යනවා කියලා ඔහේ යන්න දීලා වැඩක් නැහැ. ඒකේ හරි පැත්ත හොඳ දේ නැවත අපි මේකේ තියලා යන්න ඕන. අපි දැන් අද දවසේ ඇවිල්ලා මේ ඔබේ නිවසට ඇවිල්ලා මේ විදිහට කේක් එකක් අරන් ඇවිල්ලා ඔබ මතක් වෙච්ච නිසා ඔබට ආදරේ නිසා අපි ඇවිල්ලා කේක් එක කපලා සතුට ප්‍රකාශ කරලා සුබ පතලා යන්න ඇවිල්ලා තියෙන්නේ. මුලදී අහන්න ඕන එකක් එහෙම නැත්නම් අගදී අහන්න ඕන එකක් ඒවට මම මැදදී අහනවා. අපි ආපෙක නැතර මොකද සතුටුයිදද? ඒක මේක සර්ප්‍රයිස් එකක්. සර්ප්‍රයිස්. ඒක මම කලාකරුවෙක් හැටියට මෙවැනි දවසක මාධ්‍ය ආයතනයට අපි අමතක නොවීම ගැන මම ගොඩක් සතුටු වෙනවා. කෘතඥතාවය ප්‍රකාශ කරනවා. මොකද ඒ සතුට මිල කරන්න බැරි දේවල්. මොකද අපෙන් වැඩේ ගන්න පමණක් නෙමෙයි අපේ දවසට අපිව සීපත් වීම. ඒක මම හිතනවා ඒක කළගුණ සැලකීමක් වශයෙන්. ඉතින් මම දකිනවා අද වගේ මං වගේ උපන්දින සමරන ගොඩක් කලාකරුවන්ගේ ජීවිත පිටිපස්සේ හිරු නාලිකාව ඉන්නවා. ඉතින් ඒක තමයි මේ සම්බන්ධකම තියෙන උනන්ද අනිතරනේ. කලාකරුවා මාධ්‍ය ආයතනය කියන දේ හරි සබඳියාවක් තියෙන තැන් දෙකක්. ඔබ ඒක ලස්සනට කරනවා. ඉතින් ගොඩක් ස්තුතියි. ඇත්තට මං වෙනින් ආවට. බොහොම ස්තුතියි. අපේ අගේ කිරීම පිළිබඳ අපිට ඒ දක්වන ආදරය පිළිබඳ අපිත් එලෙසම පෙරලා ඔබ සියලු දෙනාට ආදරය කරන කලාවට අපි ගොඩක් ලෙන්ගත වෙ තියෙන නිසා තමයි මේවන් කටයුතු සිදු වෙන්නේ. අපි දැන් කතා කරුත් එහෙම වයස හන්නේ නැහැ මම. ආ මං කියන්න සාමාන්‍යයෙන් බ්‍රේක් ගන්නෙත් නැහැ. එනදී ඒවට කමරුත් නැහැ නේ. මම හැම සැරේකම මගේ වයස කියපු කෙනෙක්. කිසි වෙලාවක මගේ වයස හංගලා නැහැ. මොකද ඒකට හේතු ඇවිල්ලා ඉතින් මම හැමතිස්සෙම විරුද්ධව කතා කරන මනුස්සෙක් නිසා. කෙලින්ම අර්ධ ශතකය ගාලා තියෙන්නේ දැන්. දැන් 2019 කියන අවුරුදු 50යි. අනිවාර්යෙන්ම. අපි අවුරුදු 50යි කියලා නම් කියන්නේ බෑ. හා යේ යේ. ඇත්තටම කියන්නේ. මම මේ ආටෝප නෙවෙයි ඇත්තටම කියන්නේ අවුරුදු 50 කියලා කියන්න බෑ. මම මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරන ආදරණීය රසිකයෙක් විදිහට සහෝදරයෙක් විදිහට තවත් දීර්ඝ කාලයක් ওই විදිහටම නිරෝගීව ශක්ති සම්පන්න ඉන්න ලැබෙන්න කියලා ඔබෙත් ප්‍රාර්ථනා එක කියලා මම දන්නවා. අවුරුදු 50ක් ලේසි නෑ. ඉතින් 800වසක්. ඉතින් එහෙනම් දැන් කොහොමද ජීවිතේ හිතලා තියෙනවද මේක කොතන දවසහන්ද කවුරුත් මැරෙනවනේ. කෙලවර වෙනකන් කොහොමද යන්න ඕනේ කියලා දැනට සැලසුමක් තියෙන දොරුවේ. මගේ සලවට කියාගෙන ආවනේ අත්දැකීම් රසක් එක්ක මගේ ජීවිතේ අද මෙතනට ඇවිල්ලා තියෙනවා. මෙතනින් එහාට මට හිතෙන දේවල් වෙනස් වෙන්න පුළුවන්. ඒ කියන්නේ මෙන්න මෙහෙම දෙයක් මම හිතන්නේ. මට ගොඩක් දේවල් ජීවිතේ ලැබිලා තියෙනවා. සතුට, ප්‍රීතිය, ලස්සන දරුවෝ දෙන්නෙක්, හොඳ බිරිඳක්, ඒ වගේම යාන වාහන, නම්බුව, නම, ප්‍රසිද්ධිය, මේ සියල්ලම ජීවිතේ ලැබිලා තියෙනවා. හැබැයි මම දැන් මෙතනින් එහාට මගේ ජීවිතේ ඉලක්කය කරගන්නේ සුබ මරණයකට පාර හදාගන්න. මොකක්ද ඒකෙන් අදහස් කරන්නේ? මේ ඉක්මනට මැරෙන්න කියන එක නෙවෙයි එක කියන්නේ. සුබ මරණයකට පාර හදාගද්දී මම මගේ ජීවිතේ හැම මොහොතකදීම කිසිම වෙලාවක වරදක් නොවන විදියට බිරිඳට, දරුවන්ට පුළුවන් තරම් ආදරෙන් ඉඳගෙන සැමියෙක්, ස්වාමි පුරුෂයෙක් හැටියට මම විශ්වාස කරනවා ඒ ව්‍යායාමයේ නියලි සිටින්. මොකද අපිට සමාජය තුළ විවිධ යක්ෂ පරීක්ෂාවල් එනවා. හරි අමාරුයි සමාජයත් එක්ක ගැටෙන්න වෙලාවකට. නමුත් මට මෙන්න ඉදිරියට මම බලාපොරොත්තු මගේ බිරිඳගේ හෙදියේ මං පිළිබඳව අල්ප මාත්‍රික සැකයක් පාලන වෙන්නත්, දරුවෝ දෙදෙනාගේ ජීවිතයේ අනාගතයට නම්බුකාර විදියට ඒගොල්ලන්ගේ සමාජගත වෙන්නත්, මේ තාත්තා කෙනෙක් හැටියට කරන්න පුළුවන් උපරිම ගෞරවනීය සේවය මරණ තුරාවට කරගන්න. ඒ වගේම මගේ හිතමිතුරන්, නෑදෑයින්, අම්මා තාත්තා, මගේ රසික රසිකාවියන් මේ හැමෝගෙම ආදරණීය මිනිස්සුෙක් බවට පත් වෙන්න. ඒ වගේ සමාජයටවත් කාටවත් මගේ අතින් වරදක්, බොරුවක්, වංචාවක් නොවී සිටීම. ඒක තමයි තියෙන ලොකුම ව්‍යායාමය. ඒව කරොත් මට සුබ මරණයකට පාර හදාගන්න පුළුවන්. වසර 50ක ජීවිත කාලය තුළ ආදරණීය දරුවන් දෙදෙනෙක් ලැබලා තියෙනවා.
මේරියන් සංගීත කණ්ඩායම මම දන්න විදිහට අවුරුදු දැන් 31යි. ඔබේ ජීවිතේ ශාල කාල පරිච්ඡේදයක් ඒකත් එක්ක ගත වෙලා තියෙනවා. මේරියන් සංගීත කණ්ඩායමයි මේ ආදරණීය දරුවන් දෙදෙනාගේ අනාගතය කොහොම වෙනවනම්ද කැමති? මම කිසිම වෙලාවක මේ දෙන්නගෙන් කාටවත් බල කරලා නැහැ ඒගොල්ලන්ගේ අනාගතයේ මෙසේ විය යුතුයි කියන එක ගැන. එයාට පූර්ණ නිදහස දීලා තියෙනවා තමන්ට පුළුවන් දේ. මොකද මම මගේ ජීවිතේ මම තීන්දුව කරගත්තේ මට ඕන විදියට, මට හිතන හැටියට. මොකද මට මාව විශ්වාස කරපු නිසා තමයි අද මම මෙතන ඉන්නේ. ඉතින් මගේ පුතාටත් මම කියන්නේ, දුවටත් කියන්නේ, තමාගේ හැකියාව, තමාගේ ඉලක්කය, තමාගේ අධිෂ්ඨානය තමා තුළ තියෙන්නේ. තාත්තේ මියුසික් කරනවා, තාත්තේ බෑන්ඩ් එක තියෙනවා, තාත්තගෙන් පස්සේ බෑන්ඩ් එක මම කරන්න ඕනේ, මේ ස්ටුඩියෝ එක මම කරන්නේ. කිසි වෙලාවක පවර්ලත් නැහැ, පටවලත් නැහැ. ඒ අයට පූර්ණ නිදහස දීලා තියෙනවා. ඉතින් මෙයා ඉතින් වෙන ශිෂ්‍යයෙක් යන්න පටන් අරන් ඉන්නේ. ඉතින් මම සතුටු වෙනවා මෙයාට. මෙයාත් කිව්වා මේ තාත්තේ මට A-levels කරන්න මම විතරක් ආස නැහැ, මට මේ සබ්ජෙක්ට්ස් ගැලපෙන්නේ නැහැ. කෙලින්ම කතා කරා මට. මම ඒකට ගොඩක් ගරු කරනවා ඒකට. මං ආස දෙය කරන්න දෙනවද කියලා. මං ඒවා මොකක්? ඒ ආසයි කියලා කිව්වා ෆිල්ම් ඩිරෙක්ටර් කෙනෙක් වෙන්න. ඉතින් මගේ හිතකවත් තිබෙච්ච නැති දේවල්, එයාගේ මනස දුර නැති එක එක පැතිවලට මම ඉතින් ඒ පාර යන්න, මට කරන්න පුළුවන් දේ මම කරන්නම්. හැබැයි තමා විසින් තමා ඒ ගමන පාර හොයාගත යුතුමයි. ඒක දැනටත් මම එයාට කියන්නේ එච්චරයි. ඒ වගකීම මම අද මෙතනට ආව නම් යම් කිසි දෙයක් ඒගොල්ලෝ ගන්න ඕන එච්චරයි. තාත්තේ කොහොමද මෙතනට ආවේ? මොකද්ද තාත්තේ පිටපස්සේ තිබිච්ච දේවල්? ඉතින් ඒවා දරුවෝ තේරුම් ගන්න ඕනේ, අවබෝධ කර ගන්න ඕන. මම විශ්වාස කරනවා යට ඒ තුල ලොකු අනාගතයක් තියෙයි කියලා. හොඳයි. දැන් අද අපේ කතාබහ තුළ අතර මම දැන් මේකත් මතු කරන්න ඕනේ. දැන් අපි ආවේ ඔබ කලාකරුවෙක් නිසා. කලාකරුවා කියන්නේ බොහොම ගෞරවනීය භූමිකාවක් ඕනම සමාජයක. වර්තමානයේදී තින් ඔය කලාව තුළ මේ ගෞරවනීය භාවය රඳවා ගන්න පිරිස කොච්චර දුරට ඉන්නවද කියන පොඩි ප්‍රශ්නාර්ථයක් එනවා. ඒක පැත්තක තියෙනවා. ඔබ ගෞරවනීය කලාකරුවෙක්. මේ ජීවිත කාලය තුළ කලාව තුළ කලාකරුවෙකුගේ භූමිකාවට පණ දෙන්න ලැබිච්ච එක ගැන සතුටක්ද තියෙනවද? ඉතාම ඉහළ සතුටක් තියෙන මම හිතනවා. මම අවබෝධ කරගෙන තියෙනවා මට පැවිරලා තියෙන වගකීම. මාව දැන් අපි කතෝලික යන්නේ අපි දෙවියන් වහන්සේ මාව තෝරගත්තේ ජනතාව සතුටු කරන්න. ඉතින් මේ ජොබ් එක මම හරියට කරගෙන යනවා කියන එකයි මම විශ්වාස කරන්නේ. මොකද මගේ මේ හැකියාව තුළින් තව තවත් සංගීත ශාස්ත්‍රයට යමක් කරනවා මිසක් මේ තුළින් වෙන ශාස්ත්‍රය ආවරණය කරන්න මම ලෑස්ති වෙන්නේ නැහැ. ඉතින් මම ඊටම ඉහළ සතුටක් විඳිනවා, තෘප්තියක් ලබනවා මම හරි තැනක ඉතන ඉන්නවා කියලා. හරි, එහෙනම් ඉතින් අපි ගොඩක් දේවල් කතා කරා. ඇවිල්ලා අද බොහොම සතුටින් කේක් එකක් කපලා පවුලේ සමාජික සියලු දෙනාත් එක්ක නලින් පෙරේරා කියන මේ ආදරණීය කලාකරුවට සුබපතල යනවා අපි මෙන්න මේ විදිහට. ඉතින් බොහොම ස්තුතියි අපි ආදරෙන් පිළිගත්තට මුලින්ම. ඔබට ප්‍රාර්ථනා කරන්න තියෙන්නේ මනුෂ්‍යෙක් විදිහට, කලාකරුවෙක් විදිහට සමාජය වෙනුවෙන් මේ කරගෙන යන වැඩපිළිවෙල තවදුරටත් ශක්තිමත්ව කරගෙන ගිහිල්ලා අවසානයේ අර කිව්වා වගේ සතුටින් අවසානය කරා යන්න ලැබෙන්න කියලා. ඒක මනුස්සගේ ජීවිතේ ලස්සන තියෙන්න ඕනේ. ඒ අවසානය දකින්න අපි පුරුදු වුණොත් මේ ජන සමාජයේ ගොඩක් තැන්වලදී සමාජෙම ලස්සන වෙයි. හැමෝම මේක හිතට ගත්තොත් හොඳයි. මොකද මම මේක පොතේ පතේ කියවපු දෙයක් නෙවෙයි, මට දැනෙච්ච දෙයක්. ජීවිතේ බිඳ ගන්න නම් අපි එතනට ඉන්න ඕනේ. ඉතින් මම විශ්වාසම හැමදාම මේ දේවල් කතා කරන කෙනෙක්. අද වගේ දවසක මට මේ වගේ ලස්සන සිතුවිල්ලක් බෙදා ගන්න ලැබීම තව ආයු ලබන දෙයක් කියලායි මම විශ්වාස කරන්නේ. එරදී අපි ගිහිල්ලා එන්න. බොහොම ස්තුතියි අද දවසේ අපි ආදරෙන් පිළි අරගෙන අපේ වැඩ කටයුත්තට සහයෝගය දුන්නට. නැවත නැවතත් ප්‍රාර්ථනා කරන හැම දිනකට ඔබටත් ඒ වගේම ආදරණීය පුතාටත් බිරිඳටත් දියණියටත් හැම දිනකට ප්‍රාර්ථනා කරනවා වැඩ කටයුතු සියල්ලක්ම සාර්ථක වෙන්න කියලා. බොහොම සුන්දර ජීවිතයක් පවුල් ජීවිතයක් තුළ ආදරණීය පියාගේ භූමිකාව, ස්වයං පුරුෂයාගේ භූමිකාව, පුතාගේ, දියණියගේ හැම කෙනාගේම භූමිකා හොඳටම කරන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරමින් අපි යනවා. බොහොම ස්තුතියි. ඔබ ස්තුති හිරු නාලිකාවට නලින් පෙරව මතක් වුණාට. ඉතින් ලබන අවුරුද්දේ ගොඩක් වෙලාට අපි එන්න ඉඳ තියෙනවා. තාම පාටියක්. 52යි ඒක. 52යි. තව දවසක මේ වගේ සුන්දර අත්දැකීමක් ඔබට තිලින කරන බලාපොරොත්තුන් තමයි සමුගන්නේ. ආදරණීය කලාකරුවා
නලින් පෙරේරා මහත් එක්ක උපන්දින සැමරුයි මේ වගේ සුන්දර අත්දැකීමකින් ලැබෙන සතියත් හම්බුනේ. මම ගිහිල්ලා ඉන්න ඔබට ජයග්‍රහී දවසක් වේවා. ආයුබෝවන්.